අද විශේෂිතා කර්තාවකට මේ ඇවිල්ල ඉන්න. කාබනිි වගාව කිව්වාම ඉතරනදට කතා කරන. ගන්නවරුවේ උද්‍යාන භෝග පරිසන සංවර්ධන ආයතනයේ කාබනිි වගායකට ඇවිල්ලෙන්. රේණුකා මහත්මිය පිළිමකට සම්බන්ධ වුණ. මෙතන කාපනික වගාව පිළිබඳ පර්යේෂණ මෙන්ම වෙනත් ෝර හත්තදා බැලින් සහ පැලෑට පෝෂක පිළිබඳ පර්යේෂණ අත්තදා බැලින් සිදු කරනවා. මෙතනද කාපනික වගාව ගැන පුඩ්ඩක් විශේෂෙන් කරන අපි කාපනික වගාව පිළිබඳ අත්තදා බැලින් පටන්ගත්තේ 1999 වසරේ සිට. මෙතන එක් පර්යේෂණ ක්ෂේත්‍රයක් තියෙනවා 2000 පටන් අරන් මේ වන තෙක්ම කාබනික විදියට සහ රසායනික පොහොර සහ කාබනික පොහොර දාපු සහ රසායනික පොහොර විතරක් දාලා ඔයගොල්ලන්ට අද බලාගන්න පුළුවන් වෙයි කොහොමද රසායනික පොහොර විතරක් දාපුවම මේ පරිවේෂණ ක්ෂේත්‍රයේ තත්ත්වය සහ කාබනික පොහොර විතරක් දාපුවම තියෙන තත්ත්වය සහ මේ දෙකම භාවිතා කරලා නිර්දේශිත රසායනික පොහොරත් සමග නිර්දේශිත කාබනික පොහොර දාපුවම කොහොමද මේ පරිවේෂණ ක්ෂේත්‍රයේ තත්ත්වය කියන එක අද මෙතන්න හොඳට ලස්සනට වගාව තියෙනවා. කාබනිකවලින්ම ගියපු එකක්ද මේ? මේකත් කාබනිකවලින්ම ගියපු එකක්. අපි මේ ක්ෂේත්‍රයේ කාබනික වගාව මං ඉස්සෙල්ලත් කිව්වා වගේ පටන් ගත්තේ 99 වසරේ ඉඳන්ම අපි මේ ටික කාබනික විදිහට තමයි වගා කරන්නේ. ඒතර පරිබෝධ පාලනය සඳහා අපි මේ වෙනතේ භාවිතා කරේ කොහොඹට නිස්සාරකය. කොහොඹට ග්‍රෑම් 50ක් කුඩු කරලා වතුර ලීටර් එකක රෑයක් හොගන්ඩ ඇරලා උදේට අපි ඒක ගස්වලට ඉහෙනවා. එහෙම තමයි අපි පරිබෝධ පාලනය කරේ. මං එකක් කියන්න ඕන, දැන් ඇත්තටම ඔයගලන්ට පේනවා මෙතන මේ ලෙඩ රෝගවල අඩුයි. හොඳට කාබනික වගාව හොඳට තියෙනවා. ඒකට හේතුවක් තමයි අපි මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ කරගෙන එන හින්දා මෙතන හොඳට ඒ කාබනික වගාවට සුදුසු විදියට හැදිලා තියෙන්නේ. පරිබෝධ පාලනේ ස්වභාවික සිද්ධ වෙනවා. ස්වභාවික සතුරන් නැති වෙලා ස්වභාවික විදියට ගොඩක් වෙලාවට පරිබෝධ පාලනේ සිද්ධ වෙනවා. අපි ඒත් දවස් 7-4 කොඹ හැට නිස්සාරකය දානවා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා අපි මේ net එකක් දාලා තියෙනවා. මේකත් අපි දාලා තියෙන්නේ පරිබෝධ පාලනය සඳහා. ඒතර පරිබෝධ පාලන මේ net එක දැම්මට පස්සෙත් අපි මෙතන තිබ්බ ලෙඩ රෝග ගොඩක් අඩු වුණා. ඊට අමතරව මිශ්‍ර භෝග වගාව ඒකෙනුත් අපිට පුළුවන් පරිබෝධ පාලනය කරන්න. එතකොට ඒකේ තව වාසියක් තමයි මොකක් හරි පරිබෝධකයක් නිසා එක භෝගයක් හානියටපත් වුණොත් අනිත් භෝගයෙන් ලාභ ලබන්න පුළුවන්. කාබනික වගාව ඇත්තටම හරි අමාරුයි කරන්න. නමුත් හොඳට කැපවීමෙන් මහන්සි වෙලා ඉවසීමෙන් කරොත් අපිට ඒක සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක 2004 දී විතර අපි නිර්දේශයක් දුන්නා. කොම්පෝස්ට් විදියට අපි කාබනික පොහොර දානවා නම් ක්ෂේත්‍රයට වර්ග මීටරයකට කිලෝ 4ක් ඕනේ. කුකුල් පොහොර විදියට දානවා නම් කිලෝ 1.5ක් විතර ඕනේ. ගොම පොහොර විදියට දානවා නම් කිලෝ 2-3ක් ඕනේ. මේ බලපුවම පේනවා මෙතන මේ තියෙන්නේ කාබනික පොහොර විතරක් යොදපු එකක්. මේ තියෙන්නේ අපේ කිසිම පොහොරක් යොදාගත්තේ නැති මේ වගාවක් තියෙනවා. ඒ කියන්නේ මොනවා කිසිම පොහොරක් යොදා ගන්න නැති වුණත් යම් අස්සෙන්නක් දෙනවා. එක එක කාබනික පොහොර වර්ගත් එක්ක 10යි අඟුරු. 10යි අඟුරු කොච්චර ප්‍රමාණයක් ඕනේද කියලා. අපි ඒකෙන් හොයාගත්ත 10යි අඟුරු එක පැලේකට ග්‍රෑම් 125ක් ඕන වෙනවා කියලා. දැන් ඒක තමයි අපි මේ කාය අත්හදා බලන්නේ 125 දාලා එක එක කාබනික පොහොර වර්ගත් එක්ක කොහොමද මේ අත්හදා බැලීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට එතනදී අපිට මේ සංසන්දනය කරන්න අපි පොහොර කිසිවක් දාලා නැති කොටුවකුත් හදනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට දැන් පේනවා ඇති පොහොර කිසිවක් නැතුවත් යම්කිසි අස්සැන්නම් මේ පසේ තියෙන පොහොරවලින් ලබා දෙනවා. ඉතින් ඒක උන්ට පැහැදිලිව පේනවා. එතකොට ඔතන නානක මහත්තයා ඉන්න තැන තියෙන්නේ කොම්පෝස්ට් විතරක් දාපු එකක්. එතකොට මෙතන තියෙන්නේ කොම්පෝස්ට් රසායනික පොහොරයි ඊට අමතරව අර 10යි අඟුරු ඒක සොයිල් ඇමෙන්ඩ්මන්ට් එකක් කියනවා අපි ඒකට. ඒක දාලා කොහොමද අස්සන්න ලැබිලා තියෙන්නේ කියලා මේක තමයි අපි මෙතන අත්දා බලන්නේ. ඉතින් 10යි අඟුරු භාවිතය කාබනික වගාවට විතරක් නෙමෙයි සාමාන්‍ය වගාවකදීත් වඩාත් සුදුසුයි. පස්සේ භෞතික ගුණාංග වැඩි දියුණු කරගන්න. ඉතින් ඒ හින්දා මේ අපි මෙතන නම් අත්දා බලන්නේ කාබනික වගාවේදී කොහොමද 10යි අඟුරු වල බලපෑම කියලා බලන්න. ඉතින් ඔයගලන්ට පේනවා ඇති 10යි අඟුරු සහ කොම්පෝස්ට් සහ රසායනික පොහොර දාපු කොටස ගොඩක් හොඳට තියෙනවා. කොම්පෝස්ට් එක 10යි අඟුරු දාපු එකත් හොඳයි. පොහොර කිසිවක් නැතුවත් යම් කිසි අස්සැන්නක් ලබා දෙන එක පැහැදිලිව පේනවා. ඒ කියන්නේ අපේ තියෙන මේ පසේ භෝග වගාවට අවශ්‍ය පෝෂණේ තියෙනවා. පෝෂණේ තියෙනවා. උදාහරණයක් විදිහට දැන් භෝග වගාවට අවශ්‍ය පෝෂක තියෙනවා 17ක්.
ඒකෙන් අපි භෝගයට වැඩිපුර ඕන පෝෂක තමයි ඔය නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන එක. ඒක තමයි ඇත්තටම අපිට පිටතින් පොහොර විදියට දෙන්න ඕන. ඊට වඩා භෝගයට අඩුවෙන් ඕන පොහොර වර්ග තමයි කැල්සියම්, මැග්නීසියම්, සල්ප අපි වට දෙතික පෝෂක කියනවා. ඊටත් වඩා අඩුවෙන් ඕන ඒවා තියෙනවා සුද්‍ර පෝෂක කියලා කොටසක්, යකඩ, තුත්තනාගම්, තඹ ඒ වගේ ඒවා. ඒතට ඒවා එම මේ පසේ තියෙන කොටස ඇති. අපි ඒවා පිටතින් දෙන්න ඕනේ නැහැ. දැන් මේ ශේෂ්ත්‍රයේ ඇවිදින යනකොට අපිට තව විශේෂිත කොටසකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක අවුරුදු 20ක් විතර කරන පරීක්ෂණයක් තියෙනවා. මිස් මොකද්ද මේ මේ කොටස? මෙතන ඇත්තටම අපි 2000 වසරේ තමයි මේ පරීක්ෂණ ක්ෂේත්‍රය පටන් ගත්තේ. මෙතනදී අපි අත්අදා බලන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය. ඒ නිර්දේශය කියන්නේ නිර්දේශිත රසායනික පොහොරත් එක්ක කාබනික පොහොර හෙක්ටයාර එක ටොන් 10ක් දාන්න ඕනේ. දැන් අපි ඉන්නේ ඒ නිර්දේශිත කොටුවේ. ඊළඟට අපි ඒක රසායනික පොහොර විතර, නිර්දේශිත රසායනික පොහොර විතරක් දාපු කොටුව. ඊට පස්සේ තියෙන්නේ නිර්දේශිත කාබනික පොහොර විතරක් දාපු කොටුව. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන්නේ නිර්දේශිත රසායනික පොහොරවලින් භාගයක් සහ කාබනික පොහොරවල නිර්දේශිත ප්‍රමාණය දාපු එක. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ ඇදිලා නැති කොටුවක් තියෙනවා. ඒක පොහොර කිසිවක් දාලා නැති කොටුව. ඊට පස්සේ මෙතන තියෙන්නේ රසායනික පොහොරත් නිර්දේශිත ප්‍රමාණයෙන් භාගයක්, කාබනික පොහොරත් නිර්දේශිත ප්‍රමාණයෙන් භාගයක් දාපු එක. ඒතර මේක අපි හැමදාම මේ කොටුව මේ පොහොර මේ විදිහටම තමයි කලමනාකරණය කරන්නේ. ඒතර අපි දිගින් දිගටම රසායනික පොහොර විතරක් යම් කිසි පසකට දානකොට ඒ පස අජීවී පසක් වෙනවා. ඒක සුද්‍ර ජීවීන් මැරෙනවා. ඊළඟට රසායනික පොහොර මේ පස ආම්ලික වෙනවා, පසේ විහුවේ වෙනස් වෙනවා. ඒතර භෞතික ගුණාංග නැති වෙනවා, පසේ ජලය රඳවා ගැනීම අඩු වෙනවා. ඒ වගේ නොයෙකුත් භෞතික, රසායනික සහ ජෛවීය ගුණාංග අඩු වෙලා යනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවනම් පාංශු සාරවත්භාවය අඩු වෙනවා. ඉතින් ඒ හින්දා මේ ඔයගලන්ට ඒක පැහැදිලිව මේ පර්යේෂණ කොටුවෙන් පේනවා. රසායනික පොහොර විතරක් දිගින් දිගට භාවිතා කරන්නත් බෑ. කාබනික පොහොර විතරක් දිගින් දිගටම භාවිතා කරන්න ගත්තොත් ලොකු පොහොර ප්‍රමාණයක් ඕන වෙනවා සාමාන්‍ය නිර්දේශයෙන් ගන්න අස්වැන්න ගන්න. ඒ හින්දා හොඳම ක්‍රමවේදය තමයි නිර්දේශිත රසායනික පොහොරත් එක්ක කාබනික පොහොර, නිර්දේශිත කාබනික පොහොර ප්‍රමාණය එකතු කරලා වගාවක් කරනවා නම්. එතකොට අපිට දීර්ඝකාලීනව පසේ පාංශු සාරවත් භාවයත් රැකගෙන හොඳ අස්වැන්නකුත් ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ශේෂ්ත්‍රයේදී කතා කරා මේ තියෙන කාබනික වගාවට යනවා නම් ඒකට සුදුසු ප්‍රභේද හොරගන්න පුළුවන් විස්තරය. දැන් මේ තියෙන ඒ ශේෂ්ත්‍රය දැන් මොන වගේ ප්‍රභේදද අංගුලා තියෙන්නේ? මේක 2013 වසරේදී තමයි මේ පරීක්ෂණේ පටන් ගත්තේ. දැන් 2013 වසරේදී අපි ඉස්සෙල්ලාමත් හදා බැලුවේ වම්බටු වර්ග සහ මාළු මිරිස් වර්ග. එතනදී අපිට හොඳ වම්බටු වර්ග දෙකකුත්, හොඳ මාළු මිරිස් වර්ග දෙකකුත්, ඒ කියන්නේ කාබනික වගාවෙත් අඩු යෙදවුම් යටතේ. අඩු යෙදවුම් කිව්වම අපේ මං ඉස්සලකු අපේ නිර්දේශය කොම්පෝස්ට් නම් හෙක්ටයාර එක ටොන් 40ක් කියලා. මෙතනදී අපි දාන්නේ හෙක්ටයාර එක ටොන් 20ක්, ඒ කියන්නේ වර්ග මීටරයකට නම් කිලෝ දෙකක්. ඒ දාලත් අපිට හොඳ අස්වැන්නක් ලබා දුන්නා අංජලී කියන වම්බටු ප්‍රභේදයක්, තව මේ හෝඩි ලේනයිරි කියන වම්බටු ප්‍රභේදයක්, ඒකම හංගේරියන් යෙලෝවැක්ස් කියන මාළු මිරිස් ප්‍රභේදයක්, CA8 කියන මාළු මිරිස් ප්‍රභේදයක් අඩු යෙදවුම් යටතේ කාබනික වගාවේ සාර්ථකව වගා කරන්න පුළුවන් කියලා අපි හොයාගත්තා. එතකොට ගෝවා හොඳට හදන්න පුළුවන්, බීට්රූට් හදන්න පුළුවන්, මෑ වර්ග පහක් හදලා බැලුවා. එකක් තමයි A9 කියන මෑ වර්ගයේ දෙපාර්තමේන්තුවෙන් නිර්දේශිත, සහ ගන්නරුව හවරි කියන මෑ වර්ගය. ඊළඟට මෙතන ඔයගලන්ට පේනවා පිපිඤ්ඤ වර්ග අපි දෙකක් අත්අදා බලලා තියෙනවා. හෝඩි ග්‍රීන් කියන එකයි, තින්නවේලි වයිට් කියන එකයි. එතකොට ඒ ප්‍රභේද දෙකමත් සාර්ථකව කාබනික වගාවේ අඩු යෙදවුම් යටතේ වගා කරන්න පුළුවන්. ඒ ඉදිරියේදී අපිට ඒවයේ සුදුසු වර්ග මොනවාද කියලා හඳුනා ගන්න පුළුවන්. අපි දැන් මේ කාබනික වගා එකකට ආවා. එතකොට මේ අපි අසල මහත්තයා හම්බුණා. එයා පොඩි වැඩකට යෙදිලා ඉන්නේ. ඒ කියන්නේ මේ කාබනික වගාවට කැමැත්තක් දක්වන කණ්ඩායමකට කොම්පෝස්ට්යක් හදාගන්න කියලා දෙන්න යන්නේ නේ. අපි බලමු ඉතාම කෙටි කාලයකින් කොහොමද කොම්පෝස්ට් පොහොරක් හදාගන්නේ. විශේෂයෙන්ම ගොවි මහත්තුන් තියෙන ගැටලුව තමයි දීර්ඝ කාලයක් යනවා කොම්පෝස්ට් පොහොරක් නිෂ්පාදනය කරගන්න. අපි මාස එකහමාරකට විතර පස්සේ හොඳ කොම්පෝස්ට්යක් හදාගන්න ක්‍රමයක් පිළිබඳ ඉගෙන ගන්න තමයි දෙයන්නේ. මෙතන අපිට ගන්න පුළුවන් ශාකම් ද්‍රව්‍ය හා සත්වම් ද්‍රව්‍ය කොටස් කිහිපයක් මෙතන අපි දැන් සකසගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි ශාකම් ද්‍රව්‍ය විදිහට ගත්තොත් එහෙම
නයිට්‍රජන් පෝෂක ඉතාත් බහුල ශාකම්ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් ග්‍රිඩිසීරිය හා නත්තසූරිය අපේ මේ කොම්පෝස්ට් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපි දිරූ ගොම පොහොර, ඊට අමතරව අපි දන්නවා තවත් සත්ව අම්ද්‍රව්‍යයක් විදිහට ගන්න පුළුවන් කුකුල් පොහොර. කුකුල් පොහොරවත් අපි විශේෂයෙන්ම වැඩි පෝෂක ගුණයක් තියෙන කුකුල් පොහොරක් වශයෙන් සලකන්නේ බිත්තර දාන කිකිලියන්ගෙන් ලබා ගන්න අතුරුණු යොදා ගන්න. ඒක සත්ව සහ සාකම්ද්‍රව්‍ය සමාන කොටස් වලින් පරිමාවානුව සමාන කොටස් වලින් යොදාගෙන කෙටි කාලයකදී කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා අපි ප්‍රායෝගිකව අත්හදා බලමු. පතුලම කොටසට අඟල් 6ක විතර ඝනකමින් යුක්ත වියලි කොළ තට්ටුවක් යොදා ගන්න. වියලි කොළ වල තෙතමන ප්‍රමාණය අඩුයි, ඒ නිසා අපි මල් බාදියක් ආධාරයෙන් හෝ ජලය සම්පාදනය කරමු. ඊට පස්සේ හඳුන්වලා දෙනවා අඟල් 6ක විතර තට්ටුවක් අමු ගොම තට්ටුවක්, අමු ගොම වේවා, දිරූ ගොම වේවා, කුකුල් පොහොර වේවා, මේ වගේ සත්ව අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය කොටසක් මේකට හඳුන්වලා දෙනවා. ඒකෙත් අපි තෙතමනේ පරීක්ෂා කරලා බලනවා. තෙතමනය වැඩි නම් අපි මේකට ජල සම්පාදනය කිරීමට අවශ්‍යතාවයක් නැහැ. අඩුයි නම් අපි මේකට මල් බාදියක් කරා හවෝ මේකට ජලය සම්පාදනය කරනවා. ඊට පස්සේ මේකට අපි හඳුන්වලා දෙනවා අමු කොළ තට්ටුවක් ඊළඟට තුන්වෙනි කොටස වශයෙන්. අමු කොළ තට්ටුවක් අඟල් 6ක ප්‍රමාණයක් විතර ඝනකමක් වෙන විදිහට තමයි මේකට හඳුන්වලා දෙන්නේ. කාලය තවත් අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ කොම්පෝස්ට් නිෂ්පාදනයේදී. ශාක අමුද්‍රව්‍ය ටික කුඩා කොටස් වලට කපලා දෙන්න පුළුවන් නම් සෙල්ලාම වීලි කොළ තට්ටුවක් දැම්මා අඟල් 6ක, ඊට පස්සේ අපේ ගොම පොහොර තට්ටුවක් දැම්මා අඟල් 6ක විතර, ඊට පස්සේ අපි වේල්ච අමු කොළ තට්ටුවක් දැම්මා අඟල් 6ක විතර. තට්ටු ක්‍රමයට මේවා ආකාර තුනක් යෙදුවෙන් පස්සේ අපිට සම්පූර්ණ මීටර 1.15 අතර උසකින් යුක්ත හොඳ කොම්පෝස්ට් ගොඩක් හම්බ වෙනවා. ඒතකොට මේක අපි හොඳ ජල සම්පාදනය කරලා හැම තට්ටුවකදී මම කිව්වා ජල සම්පාදනය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි මේක හොඳ කළු පොලිතීන් එකකින් ආවරණය කරනවා. කළු පොලිතීන් එකකින් ආවරණය කරලා අපි මේක තියලා තියෙනවා සති දෙකක්. සති දෙකකට පස්සේ අපි මේක පෙරලීමකට ලක් කරනවා. ඇයි අපි මෙහෙම පෙරලන්නේ? මොකක්ද හේතුව? අපි දන්නවා මේ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාවලියේ මගින් තමයි අපි මේ කොම්පෝස්ට් නිෂ්පාදනය සිදු කරගන්නේ. ඒතකොට සුද්ධ ජීවීන් අපි හඳුන්වලා දෙන්නේ අපේ මේ ගොම පොහොර හරහා, ගොම පොහොර කුකුල් පොහොර හරහා. නමුත් සමහර අවස්ථාවලදී මේක දිරීමට ප්‍රමාද වෙනවා. ඒතකොට අපිට වෙනත් අපි අලුතෙන් නිපදවා ගත්ත කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන කොම්පෝස්ට් වලින් මුහුම් වශයෙන් මේ සඳහා යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. පළවෙනි පෙරලීම සති දෙකකට පස්සේ සිදු කරනවා. ඊට පස්සේ පළවෙනි පෙරලීමෙන් පස්සේ ආය නැවත අපි මේ ගොඩ ආවරණය කරලා තවත් සති දෙකක් තියෙනවා. ඊට පස්සේ සති දෙකකට පස්සේ ආය නැවතත් මේක පෙරලීමකට භාජනය කරනවා. මේ ආකාරයෙන් ආකාර තුනක් පෙරලුණායින් පස්සේ අපිට හොඳ කොම්පෝස්ට් පොහොරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.